අපි හැමෝටම තියෙන ගැටලුව තමයි මේ කාලගුණය පිළිබඳව ගැටලුව. අපි මොන දේ කළත් අනිවාර්යයෙන්ම අපිට මේ කාලගුණය පිළිබඳව දැනගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ කාලගුණය පිළිබඳව හැම විස්තරයක්ම දැනගන්නේ ටීවී එකෙන් එහෙම නැත්නම් මාධ්‍ය හරහා. ඒත් අපිට මේ දේ ගැන දිනකට වතාවක් පමණයි දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම පැහැදිලි විස්තරයක් කොහොමඩවත් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ ප්‍රදේශයට බලපාන කාලගුණය හරියටම ඔයාගේ ෆෝන් එකෙන් බලාගන්නේ කොහොමද කියලා මාධ්‍ය හරහා අපිට දැනුවත් වෙන්න පුළුවන් පලාතෙන් පලාතට කාලගුණය පිළිබඳව පමණයි මේ ක්‍රමය හරහා ඔයාට පුළුවන් ඔයා ඉන්න ප්‍රදේශයට නිවසට බලපාන කාලගුණය හරියටම ඔයාගේ ෆෝන් එකෙන් සජීවීව බලන්න ඒ වගේම අපේ ජීවිතයේ විශේෂ අවස්ථාවලදී කල් තියාම අපිට මේ කාලගුණය පිළිබඳව විස්තර දැනගන්න එක තදින්ම අවශ්‍ය වෙනවා මේ හරහා ඔයාට පුළුවන් ඉදිරි දිනේ හෝ ගත කරන සතිය තුල කාලගුණය පිළිබඳව හරියටම විස්තර දැනගෙන සාර්ථකව වැඩ ටික කරගන්න හරි දැන් අපි බලමු අපේ නිවසට ප්‍රදේශයට බලපාන කාලගුණය හරියටම බලා ගන්න කොහොමද කියලා වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න ඒ වගේම පහල තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට දැනගන්න පුළුවන් ඉතින් අපි මේ වැඩේ කරන්න වෙබ් අඩවියක් භාවිත කරනවා මේ වෙබ්සයිට් එක තමයි ventisky.com කියන වෙබ්සයිට් එක ඔයාට පුළුවන් Google වල search කරගෙන හරි එහෙම නැත්නම් site එක enter කරගෙන හරි මේ site එකට log වෙන්න ඉතින් අපි මේ වෙබ්සයිට් එකට ආවම අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මේ site එක හරහා අපිට පුළුවන් කාලගුණය පිළිබඳව 95%ක් නිවැරදි real time විස්තර සජීවීව බලන්න මම ඔයාට පළවෙනිදම මේ වෙබ් අඩවිය භාවිත කරන ආකාරය ගැන පැහැදිලි කරන්නම් මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් පොඩි icon එකක් තියෙනවා ඔයා මේ icon එක දෙන්න ඕනේ ඔයා ෆෝන් එකෙන් නම් ඉන්නේ ඔයාට මෙන්න මේ icon එක මේ විදිහට දුන්නාම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ ඊළඟට අපිට මෙන්න මේ වගේ කැටගරි කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට වර්ෂාව පිළිබඳව දැනගන්න අවශ්‍ය නම් ඔයා මෙන්න මෙතන මේ තියෙන precipitation කියන option එක දෙන්න ඕනේ. ඊළඟට අපිට මෙන්න මේ විදිහට වර්ෂාව පිළිබඳව සඳහන් වුණ live real time map එකක් ලැබෙනවා. ඉතින් ඔයා මේ map එකෙන් මේ විදිහට ලංකාව හොයාගෙන ලංකාවට zoom කරගන්න ඕනේ. ඉතින් අපිට මේ map එකේ දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ ලංකාවට බලපාලා තියෙන කාලගුණ තත්වයයි. මේක බැලූ බැල්මෙන් ටිකක් සංකීර්ණයි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. නමුත් ඕනෙම කෙනෙකුට පහසුවෙන්ම මේක බලලා තේරුම් ගන්න පුළුවන්. මේ රතු පාටට පෙන්වන්නේ මේ මොහොතේ අධික වර්ෂා පතනයක් ලැබෙන ස්ථානයි. ඒ වගේම අපිට මෙන්න මේ විදිහට වර්ෂා පතනය වැඩි කුණු සහිත කාලගුණය තියෙන තැන් පවා බලා ගන්න පුළුවන් මේ මොහොතේ වර්ෂාව අඩුම පළාත් අපිට මෙන්න මේ විදියට කොළ පාටට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ වර්ෂාව නැති තැන් අපිට බොර පාටට තමයි මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් වෙන්නේ වර්ෂාව අනුව පාට අනුව අගය බලන විදිහ අපිට මෙන්න මෙතන සඳහන් වෙලා තියෙනවා ඒ වගේම ඔයාලට මෙන්න මේ සුදු පාටට බලා ගන්න පුළුවන් වෙන්නේ සුළඟ ගමන් කරන දිශාවයි ඉතින් මේක තප්පරෙන් තප්පරේ සුළඟ ගමන් කරන ආකාරය අනුව වැහි වලාකුළු ගමන් කරන දිශාව වෙනස් වෙනවා ඉතින් මේ පටිගත කරන මොහොතේ වර්ෂාපතනයේ වැඩිම ප්‍රදේශ විදියට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ප්‍රදේශ රත්නපුර බලංගොඩ හැටන් ඇතුළු ප්‍රදේශ කීපයකට මේ මොහොතේ වර්ෂාපතනයේ තදින් බලපාලා තියෙනවා. ඔයා මේ මැප් එකේ ප්‍රදේශ වලට මේ විදියට zoom කළාම මේ විදියට ප්‍රදේශ වල නම් පෙන්නනවා. ඒ වගේම මහනුවර ප්‍රදේශයට ඒ තරම් තවම වර්ෂාපතනයක් ලැබෙන්නේ නැහැ. ඔයාට පේනවා ඇති මෙතන තවමත් ආවරණය වෙලා නැහැ. නමුත් තව පැය කීපයකින් මේ සුළඟ ගමන් කරන ආකාරය අනුව දිශාව අනුව වර්ෂාව ලැබෙන්න નિયમિતයි. ඒ වගේම අපිට අදාසක් ගන්න පුළුවන් ත්‍රිකුණාමලයේ ප්‍රදේශයට ඉදිරි පැය කීපය තුළ වර්ෂාපතනයක් ලැබෙන්නේ නැහැ. නමුත් හෙට දිනේ වෙනකොට වැහි වලාකුලේ ගමන් කිරීමත් එක්ක වර්ෂාව ලැබෙන්න පුළුවන්. මේ විදිහට මැප් එක zoom out කළොත් අපිට මේ විදිහට තවත් details ගොඩක් බලා ගන්න පුළුවන්. මෙතන අපිට ලොකු cloud එකක් බලා ගන්න පුළුවන්. මේ cloud එක ලංකාවට මග හැරෙනකන් අනිවාර්යයෙන්ම ලංකාවට වර්ෂාව ලැබෙනවා. ඒ වගේම මෙන්න මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මං කලින් දවසක record කරපු එකක්. මෙතන අපිට cloud බලා ගන්න පුළුවන් කමක් නැහැ. මේ වගේ පැහැදිලිව මැප් එක තියෙනවා නම් ඒ දිනේ කිසිම වෙලාවක වර්ෂාවක් ඇති වෙන්නේ නැහැ කියලා තමයි අදහස් වෙන්නේ. නමුත් තවත් zoom out කරලා බැලුවොත් මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් ලොකු cloud එකක්. මේක ලංකාවට සහ අපේ ප්‍රදේශ වලට කිට් වුණොත් අනිවාර්යයෙන්ම වර්ෂාව ලැබෙනවා. ඔයාට දැන් තේරෙනවා ඇති මේ website එක මොනතරම් ප්‍රයෝජනවත් web අඩවියක්ද කියලා. ඒ වගේම මේ site එකේ අපිට තවත් specially features කීපයක් බලා ගන්න පුළුවන්. phone එකේ මේ site එකේ ඉදදී මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් options කීපයක් තියෙනවා. මේ පහල තියෙන options වෙනස් කරගෙන දවසේ වෙලා ආවට අනුව අපිට කාලගුණය බලපාන ආකාරය බලා ගන්න පුළුවන්. මෙතන ෆෝන් එකෙන් ඉද්දී අපිට පෙන්වන්නේ පැය 24 ටයිම් එක. එතකොට වෙලාව බලන්න ටිකක් අමාරුයි. ඔයා මෙන්න මේ මෙනු කියන ඔප්ෂන් එක දෙන්න. ඊළඟට මෙතනින් සෙටින්ස් වලට යන්න. ඊට පස්සේ අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වෙන ටයිම් ප්‍රොමැට් කියන ඔප්ෂන් එකට ඉදිරියෙන් තියෙන ඔප්ෂන් එක දෙන්න.
ඊළඟට මේන ඔප්ෂන් එකට මේ 12 hours කියන ඔප්ෂන් එක දෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ දැන් මේ කතර සලකුණ දෙන්න ඔන්න දැන් මෙතන මේ විදිහට අපිට වෙලාව පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා මේ 15 ඔප්ෂන් එක වෙනස් කරගෙන දවසේ වෙලාව අනුව කාල ගුණය බලපාන ආකාරය බලා ගන්න පුළුවන් මෙතන 11 pm කියලා ඔප්ෂන් එකක් තියෙනවා මේ ඔප්ෂන් එක දුන්නාම මේ විදිහට මැප් එකේ පෙන්වන්නේ රාත්‍රී 11 වෙද්දී වැහිවලාගුළු ගමන් කරන ආකාරය ඊළඟට පාන්දර වෙනකොට තමයි අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට පේනවා ඇති පහ වෙනකොට ගොඩක් දුරට හොඳ කාලගුණ තත්ත්වයක් තමයි අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම අපිට මේ සතිය තුල බලපාන කාලගුණය ගැනත් බලා ගන්න පුළුවන් මේ සිලෙක්ට් වෙලා තියෙන්නේ SA කියන්නේ Saturday කියන්නේ අද දිනය දිනයත් එක්ක මේ විදිහට අපිට පිළිවෙලට මෙතන බලා ගන්න පුළුවන් මේ තියෙන Sunday 25 කියන්නේ හෙට දිනය ඔයාලට පුළුවන් මේ ඔප්ෂන් එක මේ විදිහට ඊළඟ දවස සිලෙක්ට් කරගන්න එතකොට අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් හෙට දිනේ හැමන්න තන් ඉරිදා දිනේ කාලගුණ තත්වය ඔයාලට පේනවා තිය යම්තා දුරකට වැහි බාර කාලගුණය හෙට දිනේ අවම වෙනවා ඒ වගේම මේ තියෙන සඳුදා ඒ වගේම මේ අඟහරුවාදා මේ විදිහට සතිය දින හතම අපිට බලා ගන්න පුළුවන් නමුත් මේ කාලගුණය මේ විදිහටම නොවෙන්න පුළුවන් මේවත් වෙනස් වෙන්න පුළුවන් හදිසිය සුළඟ සහ තවත් දේවල් වෙනස් වුණොත් මේක බලපාන ආකාරය වෙනස් වෙනවා මොකද සබහාදහම කියන්නේ අපිට කිසිම වෙලාවක පාලනය කරන්න බැරි දෙයක් ඒ වගේම ඔයාලට තවත් ෆීචර්ස් කීපයක් මෙතන වෙදර් ට්‍රැෆික් බලන්න ලබා දීලා තියෙනවා මේ ටෙම්පරචර් ऑप्शन ने कहा दुनिया में इधर उष्णता बालपान आडू ऐडी तंग आप इटा में ना में इधर मैप के बालागन न पुलवांग ये वाके में विन स्पीड की ऑप्शन ने कहा दुनिया आप इटा में बालागन न पुलवांग में ने विन स्पीड देगा डानु वा मैप का में मैप के आप इटा बालागन न पुलवांग में ने सुलंगे वेगे प्रदेश वाले बालपान आकार है ये वाके හිමපතනය මේ විදිහට හැම විස්තරයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ සයිට් එකේ කතා කරලා ඉවර කරන්න බැරි තරම් තවත් ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඔයාලට පුළුවන් මේවත් උත්සාහ කරලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් කාලගුණයත් එක්ක හරියට සාර්ථක ඔයාගේ වැඩ කටයුතු කරගන්න. ඉතින් මෙන්න මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. නොදන්න දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අදහස් සහ ගැටලු පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන subscribe button එක click කරලා බෙල් අයිකන් එක ඕල් දාගන්න. එතකොට මම මේ වගේ අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට දැනගන්න පුළුවන්. මම මේ වගේ වීඩියෝ මගේ YouTube channel එකේ ගොඩක් කරලා තියෙනවා. මගේ channel එකට ආවොත් ඔයාට ඒ හැම වීඩියෝකම බලන්න පුළුවන්. වීඩියෝ එක වැදගත් වුණා නම් මේ දේවල් නොදන්න අය තව ගොඩක් ඉන්නවා. එයාටත් බලන්න Facebook, WhatsApp, social media වල මේ වීඩියෝ එක පුළුවන් තරම් share කරන්න. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝකින් හමු වෙමු. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.